ආයුබෝවන්. අස්විද ජෝතිෂයෙන් මැදුර YouTube නාලිකාව නරඹන ඔබට තෙරුවන් සරණින් යහපත් වූ හෙට දවසකට සෙත් ප්‍රථමින්. අදත් මේ ඔබ එකතු වෙලා ඉන්නේ සුපුරුදු සතියේ ලග්න පලාපල වැඩසටහන සමගයි. අද අපි 2022 ඔක්තෝබර් මාසේ දෙවෙනිදා ඉඳලා ඔක්තෝබර් මාසේ 8 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල ඉදිරිපත් කරන්නයි මේ සූදානම් වෙන්නේ. ලංකාවාසී ඔබ සැමට වර්තමානයේ පවතිනා වූ ආර්ථික අර්බුද ජයගෙන සතුටින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පොදුවේ ඔබට බලපාන ග්‍රහාපල තත්ත්වයන්, ග්‍රහ ගෝචර තත්ත්වයන් අනුව ඔබගේ දියුණුවට ඇතිවන බාධා ජයගෙන දවස නිසි ආකාරයෙන් කළමනාකරණය කරගන්නට මේ ලග්න පලාපල ඔබට ශක්තියක් වෙනවා. එහෙමනම් එක් එක් ලග්නවලට පොදුවේ බලපාන පලාපල විස්තරය අපි දැන් බලමු. මේ වන විට අපගේ නාලිකාව වටා විශාල පිරිසක් එකතු වෙලා ඉන්න අතර ඔබත් මේ නාලිකාවට අලුත් කෙනෙක් නම් අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එක ක්ලික් කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඔබගේ වටිනා අදහස්, යෝජනා පහලින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න කියලා ආරාධනා කරමින් අපි දැන් යමු සතියේ ලග්න පලාපල දැනගන්න. මේෂ ලග්නය. මේෂ ලග්නයේ ඔබගේ ලග්නාධිපති කුජ දෙවැන්නේද සෙනසුරු වික්‍රමස්ථානයේද ධනකාරක ගුරු වැයස්ථානයේ උදලස්වැන්නේද රවි බුත සිකුරු රෝගස්ථානයේද රාහු ලග්නයේද සඳු පුණ්‍යස්ථානයේද ගෝචර වෙමින් තමයි සතිය ආරම්භ වෙන්නේ. ඔක්තෝබර් 5 වෙනිදා සඳු ග්‍රහය 10 වැන්නටත් 7 වෙනිදා සියලු ලැබීම් පෙන්වන 11 වෙනිටත් ගමන් කරනවා. මෙම ග්‍රහචාරය අනුව මේ සතියේ ආගම දහමට, පිනට දහමට වැඩි උනන්දුවක් දක්වන සතියක් බව මුලින්ම කියන්න පුළුවන්. දානමානාදී පින්කම් කෙරෙහි යොමු වෙන්න ඉඩකඩ වැඩි. ඔබගේ ඉක්මන්කම හදිස්සිය නිසා බොහෝ වැඩ කටයුතු වල අවුල් සහගත තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඔබ සමාජයේ ප්‍රසිද්ධියට පත් වෙන චරිතයක් වෙනවා. ශනික කේන්ති ආවේගය පාලනය කරගන්න. ආදායම් තත්ත්වය ගැන සලකා බැලීමේදී යම් යම් මාර්ග ඔස්සේ මිල මුදල් ලැබෙන සතියක්. අලුත් අලුත් දේවල් කෙරෙහි අවධානය යොමු වෙනවා. විශේෂයෙන් මිල මුදල් උපයන්න අලුත් ක්‍රමවලටත් යොමු වෙන්න ඉඩකඩ තිබෙනවා. හදිසි මුදල් වියදම් පෙන්නුම් කරන සතියක්. සතියේ මැදවන විට කරගෙන යනු ලබන වැඩ කටයුතු වලට බාධා මතුවෙන්න පුළුවන්. සඳුගේ මහදසාව අතුරු දසාව ගෙවන අයෙක් නම් ඔබ කනගාටුදායක ආරංචි අහන්න ලැබෙනවා. විවාහ ජීවිතයේ තුරද කිසියම් මතභේදකාරී තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන් නිසා ඉවසිලිවන්තව ක්‍රියා කරන්න කියලත් මතක් කරනවා. ඔබ තවමත් අවිවාහක අයෙක් නම් විවාහ යෝජනා ප්‍රේම සම්බන්ධතාවලට වැඩි ඉඩක් පවතින අතර රහස් ප්‍රේම සම්බන්ධතාවලටද යොමු කරවන්න ඉඩකඩ තිබෙනවා. සති අන්තය වන විට සිතේ සතුට ප්‍රීතිය තරමක් අඩු කරන්න පුළුවන්. ආර්ථික අමාරුකම්ද ඇති කරනවා. ඉගෙන ගන්නා දූ දරුවන්ට මේ සතිය යහපත් වන අතර ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන සලකා බැලීමේදී ධන හිසෙන් පහළ කොටසේ හරි තුරටිය ප්‍රදේශයේ හරි වේදනා අසනේ පැති වෙන්න පුළුවන්. පොදුවේ ඇතිවන අපලෝ උපද්‍රව දුරු වී යහපත් වූ හෙට දවසකට අස්සිද ජ්‍යෝතිෂ මැදුර සුභ ප්‍රාර්ථනා කරනවා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයේ ඔබගේ ලග්නාධිපති සිකුරු රවි බුද සමග සංයෝග වී පස්වැන්නේද කුජ ලග්නයේද රාහු වැයස්ථානයේද සඳු ග්‍රහය මාර්ගස්ථානයේ 8 වැන්නේද ගමන් කරමින් මේ සතිය ආරම්භ වෙනවා. ඒ වගේම 7 වෙනිදා සඳු පුණ්‍යස්ථානයටත්, ඒ වගේම 5 වෙනිදා සඳු පුණ්‍යස්ථානයටත්, 7 වෙනිදා වික්‍රමස්ථානයටත් ගමන් කරනවා. මෙම ග්‍රහ රටාව අනුව මේ සතිය ඔබට කොහොමද කියලා බලමු. වෘෂභ ලග්නයේ ඔබගේ ග්‍රහ ගෝචරය අනුව ඔබත් කැමැත්තෙන් ඉන්නේ මේ සතිය ඔබට කොහොමද කියලා දැනගන්න අපි ඒ ගැන කතා කරමු. මේ සතිය ඔබගේ ලැබීම් ආදායම් ඉහළ යන බවත් පෙන්නුම් කරනවා. රැකියා, ව්‍යාපාර, ස්වයං රැකියා ආදී නියුතු ඔබට වෙනදාට වඩා අතේ මිටේ මිල මුදල් ගැවසෙනවා. ලොතරැයි ජය හිමි වෙන්නත් ඉඩකඩ වැඩි. ගෘහ ජීවිතය හා සමාජික කටයුතු වලදී ඔබගේ වචනය ප්‍රවේශම් කරගන්න. එය ඉතාමත්ම අවශ්‍යයි. පාවිච්චි කරන වචන අනිකාට තරහ කේන්ති ඇති කරවන්න පුළුවන්. අඹ දරුවන් හා රැකියා ව්‍යාපාර කරන ස්ථානවලද වැඩිපුර සවන් දී අඩුවෙන් කතා කරන්න පුළුවන්. වෘෂභ ලග්නයේ ඔබ විදේශ ගමන් අපේක්ෂාවෙන් ඉන්නවා නම් එම සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙනවා. කෙටි ගමන් බිමන් වැඩි වන අතර එම ගමන් බිමන් නිෂ්ඵල ඒවා වෙන්නත් පුළුවන්. මේ සතිය තුළ ඔබගේ නිින්ද අඩු කරන්නත්, ආහාර අරුචිය ඇති කරන්නත් පුළුවන්. සිතේ ධෛර්යය උනන්දුව වැඩි වෙනවා. සති අන්තය වන විට බොහෝ බලාපොරොත්තු ඉටුවන බව පෙන්නුම් කරනවා. ශරීර සෞඛ්‍යයද යහපත් වෙනවා.
ස්ත්‍රී පාර්ශවයේ කෙරෙහි ඇල්ම උනන්දු වැඩිවන අතර ස්ත්‍රී පක්ෂයේ ඥාතීන්ගෙන්ද උදව් උපකාර ලැබෙන්න පුළුවන්. සතියන්තයේදී නිවසේ ගෘහ උපකරණ මිලදී ගැනීමකට මිල මුදල් යොදවන්න ඉඩකඩ තිබෙනවා. ප්‍රේම සම්බන්ධතා තහවුරු වන අතර විවාහ අපේක්ෂාවෙන් සිටින ඔබට මංගල යෝගද උදා කරන්න පුළුවන් සතියක්. ඉගෙන ගන්නා දූ දරුවන්ටත් මේ සතිය සුබඵල උදා කරනවා. පොදුවේ වෘෂභ ලග්නයේ ඔබට සියලු ග්‍රහාපල දුරු වී යහපත් වූ හෙට දවසකට අස්විද ජ්‍යොතිෂ මැදුර සුබ ප්‍රාර්ථනා කරනවා. මිතුන ලග්නය. මිතුන ලග්නයේ ඔබට සතිය ආරම්භයේදී ලග්නාධිපති බුධ රවි සිකුරු සමග හතරවැන්නේද ධනකාරක ගුරු වික්‍රමස්ථානයේද රාහු සීරු ලැබීම් පෙන්වන 11වැන්නේද කුජ වැයස්ථානයේද සඳු ග්‍රහය විභාගස්ථානයේද ගෝචර වෙමින් අලුත් සතිය ආරම්භ වන අතර පස්වැනිදා සඳු මාර්ගස්ථානයටත් හත්වැනිදා පුණ්‍යස්ථානයටත් ගෝචරය වෙනවා. මේ ග්‍රහ රටාව අනුව මෙම සතිය ඔබට කොහොමද කියලා බලමු. මිතුන ලග්නයේ ඔබට මෙම ග්‍රහ සිත්තම අනුව සුබඵල උදා කරන සතියක් බව මුලින්ම කියන්න පුළුවන්. යාන වාහන නිවාස මිලදී ගැනීම වලට ඉතාමත්ම යහපත්. නිවාස අලංකාරය, ගෙවල් අලුත් වැඩියා කිරීම, අලුත් ඇඳුම් පැළඳුම් කෙරෙහිද වැඩි අවධානයක් යොමු වෙනවා. ඔබගේ ආර්ථිකය මිල මුදල් ලැබීම් ගැන සලකා බැලීමේදී කිසියම් ආර්ථික වර්ධනයක් පෙන්눔 කරනවා. විශේෂයෙන් හවුල් ව්‍යාපාරවල එදී ඉන්න මිතුරු ලග්නයේ ඔබට වඩාත් යහපත් සතියක්. ගෘහ ජීවිතයේ කටයුතුද සාමාන්‍ය පරිදි සිදුවන අතර පවුලට අලුත් සමාජිකයෙකු එකතු වෙන්න තිබෙන ඉඩකඩ වැඩි. බිරිඳට වෙනදාට වඩා මානසික සුවයක්, සිතේ සතුටක් ඇතිවන හේතු කාරණාවන් ඉදිරිපත් වෙනවා. රැකියා ස්ථානවල තිබුණු බාධක අවිරතා දුර වෙන අතර උසස් වීම, තනතුරු අපේක්ෂාවෙන් සිටි ඔබට මෙම සතිය සුබඵල උදා කරනවා. මිතුරු ලග්නයේ ඔබගේ වියදම් පැත්ත සලකා බැලීමේදී නොසිතූ අවස්ථාවක අමතර ලොකු මුදලක් වැය වෙන්න පුළුවන්. රහස් සතුරු පීඩා, වැටීම්, තුවාල වීම, ඇස්වල අමාරු, මේවායින් ප්‍රවේශම් වීමද අවශ්‍ය වෙනවා. සතියේ මැදවන විට සහෝදරයන් සමග මතභේද ආරවුල් ඇති වෙන්න පුළුවන්. සතියන්තයේ වන විට නිකරුණේ අභූත චෝදනාවක් අහන්න ඉඩකඩ තිබෙනවා. සතියන්තයේදී කිසියම් කාලකිරීම, සිත් වේදනා මතුවෙන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතා තහවුරු වන අතර අවිවාහක අයටත් විදේශ ගමන් අපේක්ෂාවෙන් ඉන්න අයටත් සුබඵල උදා කරන සතියක්. ඉගෙන ගන්නා දූ දරුවන්ට, විදේශ අධ්‍යාපනය ලැබන දූ දරුවන්ටත් හොඳින් ඉගෙනීම් කටයුතු වල යෙදෙන්න මේ සතියේ පුළුවන් වෙනවා. උස ස්ථානවල රැකියා කරන අය තරම ප්‍රවේශම් වීම අවශ්‍ය වෙනවා. පොදුවේ මිතුරු ලග්නයේ ඔබට ඇතිවෙනා වූ සියලු ග්‍රහාපල දුරු වී යහපත් වූ හෙට දවසකට අසිත ජ්‍යොතිෂ මැදුර සුබ ප්‍රාර්ථනා කරනවා. කටක ලග්නය. කටක ලග්නයේ ඔබගේ ලග්නාධිපති සඳු ග්‍රහය රෝගස්ථානීය 6 වැන්නේද යෝගකාරක කුජ සියලු ලැබීම් පෙන්වන 11 වැන්නේද ගුරු පුණ්‍යස්ථානයේද රවි බුද සිකුරු පුත්‍රස්ථානයේද ගෝචර වෙමින් ආරම්භ වෙන මේ සතියේ පස්වැනිදා වන විට සඳු ග්‍රහය විවාහස්ථානයටත් හත්වැනිදා 8 වැන්නටත් ගෝචර වෙමින් තමයි සතිය ආරම්භ වෙන්නේ. මෙම ග්‍රහසිත්තම අනුව ඔබගේ ආදායම් ලැබීම් වර්ධනය කරගන්න පුළුවන්. විශේෂයෙන් භූමියෙන් ලාභ උපයන්න පුළුවන් වගේම වාහන අලෙවි කිරීම කරන අයටත් මේ සතිය යහපත්. කර්මාන්ත ශාලා ආශ්‍රිතව රැකියා කරන අයට, රියදුර රැකියා කරන අයට මේ සතියේ යහපත් ආර්ථික වාසි ලබා ගන්න පුළුවන්. කරගෙන ආ කටයුතු වලට බාධා අවහිරතා මතුවෙන්න ඉඩකඩ වැඩි. සතුරු කරදර ඉස්මතු වෙන්න පුළුවන් නිසා සතුරන් ඇති වෙනවා. සතුරන් ඇති නොවන ආකාරයට කටයුතු කළමනාකරණය කර ගැනීම අවශ්‍ය වෙනවා. විවාහ ජීවිතයේ කටයුතු වලට තර්මක බාධා ඇති වෙන්න පුළුවන්. අමුසැමියන් අතරේ තරහා ගති ඇති වෙන්න ඉඩකඩ වැඩි. විවාහ යෝජනාවන්ද තරම ප්‍රමාද වෙන්න පුළුවන්. බිරිඳගේ හෝ සැමියාගේ අසනීප තත්ත්වයක් මෙම සතිය තුළ ඔබගේ ධෛර්යය උනන්දුව වැඩි කරනවා. දියුණු වීම සඳහා අලුත් ක්‍රම හා විදි අත්දා බලන්න පුළුවන්. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන අතර වන්දනා ගමන් යෙදෙන්නත් පුළුවන්. දැනුම ඥානය වර්ධනය කරගන්නට ලොකු උනන්දුවක් ඇති වෙනවා. උසස් අධ්‍යාපන කටයුතු වල නියැලෙන දූ දරුවන්ට මේ සතිය ඉතාමත්ම යහපත්. ඔබගේ රැකියා කටයුතු වල හෝ රැකියා ස්ථානවල කිසියම් වෙනස් වීමක් ඇති වෙන්න බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. ස්ථාන මාරුවීම් වැනි දේවල් වලටත් ඉඩකඩ වැඩි. සති අන්තය වන විට ජලයෙන් පීඩා ඇති වෙන්න පුළුවන්. ගංගා ඇළ දොළවල ස්නානය කරන අය
ප්‍රවේශම් වෙන්න කියලාත් මතක් කරනවා. කන්‍යා ලග්නෙමි ඔබට පොද්වේ බලපාන්නා වූ සියලු ග්‍රහ අපල දුරුයි යහපත් වූ හෙට දවසකට අස්විද ජ්‍යොතිෂයෙන් මැදුර සුබ ප්‍රාර්ථනා කරනවා. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ සතියේ ග්‍රහ ගෝචරය ගැන අවධානය යොමු කිරීමේදී ලග්නාධිපති රවි දෙවැන්නේ බුධ සිකුරු සමග සඳුපස් වැන්නේද සෙනසුරු රෝගස්ථානයේද යෝගකාරක කුජ දහවැන්නේද ගුරු අටවැන්නේ සහ රාහු පුණ්‍යස්ථානයේ ගෝචර වෙමින් ආරම්භන මේ අලුත් සතිය ඔබට බලපාන ආකාරය දැන් බලමු. ඒ වගේම සඳු ග්‍රහයා 5 වෙනිදා රෝගස්ථානයටත් 7 වෙනිදා විවාහස්ථානයටත් ගෝචර වෙනවා. ඔබගේ ග්‍රහ ගෝචරය අනුව මෙම සතිය ඔබට කොහොමද කියලා දැන් බලමු. ඔබට මෙතෙක් තිබුණු ණය තුරුස් වලින් නිදහස් වෙන්න පුළුවන්. පුජ්‍යලික ආයතනවල වැඩ කරන ඔබගේ ධෛර්ය උනන්දු වැඩි වන අතර දියුණුවට මාර්ග විවර වෙනවා. නමුත් ඔබ ඉවසිලිවන්තව නුවණින් විමසා බලා කටයුතු කළ යුතු සතියක්. ඔබගේ බලය වැඩි වෙනවා. ඔබගේ වචනයට අනිත් අය අවනත වෙන්න පුළුවන්. වචනයේ බලයෙන් බොහෝ දේවල් ළඟා කරගන්න පුළුවන් වෙනවා මේ සතිය තුළ. වෙනදාට වඩා රාග සිතුවිලි 15 වෙන සතියක්. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය වැඩි වෙනවා. නිවසේ ඇති කරන සුරතල් සතෙකුට ලොකු අසනීපයක් ඇති වෙන්න ඉඩකඩ තිබෙනවා. ඒ වගේම පවුලේ වැඩිහිටි අයෙකුටද මාර්ග අපල ඇති කරන්න පුළුවන්. ඉගෙන ගන්නා දූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු හොඳින් කරගෙන යන්න මේ සතියේ පුළුවන් වෙනවා. විදේශගත වීම වලටත් මේ සතිය යහපත්. සතියේ අවසාන දින කිහිපය තුල කිසියම් ආරවුලක් දුරදිග යන්න පුළුවන් නිසා ඉවසිලිමින් කටයුතු කරන්න. විවාහ ජීවිතයේ යම් යම් අඩුපාඩුකම් මතභේද මතුවෙන්නත් ඉඩකඩ තිබෙන අතර විවාහ යෝජනාද ප්‍රමාද වෙන්න පුළුවන්. වාත අමාරු, ධන හිස් අමාරු ඇති අය නිසි වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වැදගත් වෙනවා. පොදුවේ සිංහ ලග්නෙමි ඔබට බලපාන්න අවශ්‍යලු ග්‍රහාපල දුරු වී යහපත් වූ හෙට දවසකට අශ්විද ජ්‍යොතිෂයෙන් මැදුරේ සුබ ප්‍රාර්ථනා කරනවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නෙමි ඔබගේ ලග්නාධිපති බුධ ලග්නයේම බලවත් වෙලා රවි සිකුරු සමග සංයෝගව සිටින අතර සඳු 4 වැන්නේද සෙනසුරු 5 වැන්නේද ගුරු විවාහක ස්ථානයේද රාහු මාර්ගස්ථානයේද කුජ පුණ්‍යස්ථානයේද ගෝචර වෙමින් ආරම්භන අලුත් සතිය මෙම ග්‍රහ රටාව අනුව ඔබට කොහොමද කියලා බලමු. කන්‍යා ලග්නයෙන් උපන් ඔබත් ආශාවෙන් ඉන්නේ ඔබගේ පලාපල දැනගන්න. මෙම ග්‍රහ රටාව අනුව ඔබට වැඩි උනන්දුවකින් ධෛර්යයකින් සතිය ආරම්භ කරන්න පුළුවන්. ප්‍රබෝධවත් සිතුවිලි ඇති කරනවා. ඥානීය බුද්ධිය මෙහෙයවලා කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න පුළුවන්. ඔබගේ විශේෂ දක්ෂතා හැකියාවන් වලින්ද ප්‍රයෝජන ලබන්න මේ සතියේදී ඔබට පුළුවන්. ආර්ථික දියුණුවක්ද ඇති වෙන අතර ව්‍යාපාරවල නියුතු අයට ඉතා ඉහළ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් සතියක්. රැකියා තනතුරුවල ඉහළ යෑමක් පෙන්නුම් කරනවා. රැකියා ආයතනවල තිබූ බාධක තත්ත්වයන් මගහැරී කිසියම් දියුණුවක් පෙන්වන සතියක් බව කියන්න පුළුවන්. පදිංචි ස්ථාන පිළිබඳව ගැටලුකාරී තත්ත්වයන් මතු කරන්න පුළුවන් නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න. විශේෂයෙන් ස්ථාන මාරුවීම් ඇති වෙන්න පුළුවන්. මවටද කිසියම් අසනීප තත්ත්වයක් ඇති වෙන්න ඉඩකඩ තිබෙනවා. සතියේ මැදවන විට සෙම් රෝග තත්ත්වයන් වැඩි කරන්න පුළුවන්. විවාහ ජීවිතයේ අන්‍යෝන්‍ය බැඳීම් ලිංගතුකම වැඩි වන අතර මව පදවි අපේක්ෂාවෙන් සිටින කන්‍යා ලග්නෙ මවවරුන්ට සිතේ ප්‍රීතිය ඇති කරන ප්‍රේම සම්බන්ධතා කැඩී යන්නට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැනත් අවධානයෙන් ඉන්න. ප්‍රේමවන්තයින් අතරේ විරසක භාවයන් ඇති වෙන්න පුළුවන්. දෛනික අවශ්‍යතාවයන් වෙනුවෙන් මිල මුදල් වැයවීම් වැඩි වන නිසා මුදල් වැය කිරීමේදී සැලකිලිමත් වෙන්න. ඔබගේ ආගමික භක්තිය තරමක් දුරට අඩු වෙන්න පුළුවන්. වැඩිහිටි අය ගුරුවරු දෙමව්පියන් සමග ආරවුල් ඇති වෙන්න අමනාපකම් ඇති වෙන්න බොහෝ දුරට මේ සතියේ ඉඩකඩ තිබෙනවා. විදේශගත වීම වලට මේ සතිය ඉතාමත්ම යහපත් වන අතර හදිසි අනතුරු වලට වැඩි ඉඩකඩක් තිබෙන නිසා කන්‍යා ලග්න හිමියන් ප්‍රවේශම් වෙන්න කියලාත් මතක් කරනවා. පොද්වේ කන්‍යා ලග්න හිමි ඔබට ඇති වෙන්න අවශ්‍යලු ග්‍රහාපල දුරු වී යහපත් වූ හෙට දවසකට ආශිද ජ්‍යොතිෂයෙන් මැදුර සුබ ප්‍රාර්ථනා කරනවා. තුලා ලග්නය. තුලා ලග්නෙමි ඔබට මෙම සතිය ආරම්භයේදී සඳු වික්‍රමස්ථානයේද සෙනසුරු 4 වැන්නේද ගුරු සතුරු ස්ථානයේද කුජ බාධක ස්ථානයේද රවි බුධ සිකුරු වැයස්ථානයේද ගෝචර වෙමින් තමයි සතිය ආරම්භ වෙන්නේ. මෙම ග්‍රහචාරය අනුව තුලා ලග්නෙමි ඔබගේ දෛවය විසඳෙන්නේ කොහොමද මේ සතිය තුළ? අපි දැන් ඒ ගැන කතා කරමු. ආදායමට වඩා තරමක් වියදම් පැත්ත ඉහළ යන සතියක් තමයි ආරම්භ වෙන්නේ. විචිත්‍ර දෙය කෙරෙහි විලාසිතා කෙරෙහි වැඩි ඇල්මක් දක්වන අතර ඒ වාටද වැඩිපුර වියදමක් දරන්න සිදු වෙනවා. ස්ත්‍රී පාර්ශවයේ වෙනුවෙන් කරන වියදම්ද වැඩි වෙනවා. තනතුරු රැකියා පහළ වැටෙන්න හෝ
අහිමි වෙන්න ඉඩකඩ තිබෙනවා. යටපත්ව තිබුණු අසනීප තත්ත්වයන් පවා යලි මතුවෙන්න පුළුවන්. විශේෂයෙන් ඇස්වල පෙනීමේ දුර්වලතා ඇති වෙන්න ඉඩකඩ තිබෙනවා. ඔබගේ ආදායම් තත්ත්වයේද වෙනස් වෙන්න පුළුවන්. සතියේ මුල් දින කිහිපයේ ලැබීම් වැඩි වන අතර ක්‍රමෙන් සතියන්තය වන විට ලැබීම් දුර්වල වෙන්න පුළුවන්. මේ සතිය තුළ තිබුණු අසනීප තත්ත්වයන් බොහෝ දුරට අඩු වෙලා කිසියම් සුවයක් ලැබෙන්න පුළුවන්. නමුත් වාතාමාරු වැඩි වෙන්න ඉඩකඩ තිබෙනවා. ඔබ සතු වටිනා දේපල පිළිබඳව අර්බුද මතුවෙන්න පුළුවන්. මව් පාර්ශවයේ ඥාතිවරයෙකුටද අපල තත්ත්වයක් වර්ධනය වීමක් පෙන්නුම් කරනවා. සතුරු පීඩා, සතුරු කරදර වරින් වර මතුවෙන්න පුළුවන් නිසා මානසික අවුල් සහගත තත්ත්වයන් ඇති වෙන්න ඉඩකඩ තිබෙනවා. පෞල් ජීවිතය තුළ වරින් වර මතභේදකාරී තත්ත්වයන් ඇති කරනවා. රාගික සිතුවිලි වර්ධනය කරන අතර විවාහ අපේක්ෂාවෙන් සිටින තුලා ලග්න හිමියන්ට බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන්. විදේශගත වීමේ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වන අතර මේ සතිය ඉගෙන ගන්නා දූ දරුවන්ටත් යහපත් බවක් පෙන්නුම් කරනවා. අදිසි අනතුරු විපත් වැටීම් තුවාල වීම වලට ඉඩකඩ ඇති නිසා ඒ ගැන ප්‍රවේශම් වෙන්න කියලා මතක් කරනවා. තුලා ලග්නෙමි ඔබට පොදුවේ බලපාන්නා වූ සියලු ග්‍රහ අපල දුරු වී යහපත් වූ හෙට දවසකට අසිද ජ්‍යොතිෂ මැදුර සුබ ප්‍රාර්ථනා කරනවා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නෙමි ඔබට සතිය ආරම්භයේදී සඳු අයස්ථානයේද සෙනසුරු වික්‍රමස්ථානයේද ගුරු ගිනීම් ගැන කියන පස්වැන්නේද රාහු හයවැන්නේද විවාහස්ථානයේ කුජද සිකුරු රවි බුධ අයස්ථානයේද ගෝචර වෙමින් තමයි සතිය ආරම්භ වෙන්නේ. මෙම සතියේ ග්‍රහ ගෝචරය අනුව වෘශ්චික ලග්නෙමි ඔබගේ ආදායම් ඉහළ යනවා. විවිධ ක්‍රම ඔස්සේ ඔබ වෙත මිල මුදල් ලැබෙන සතියක්. විසිතුරු භාණ්ඩ අලෙවි කිරීමෙන්, රෙදිපිලි වෙනදාමෙන්, පොත්පත් අලෙවියෙන්, පරිගණක අංශයෙන් මිල මුදල් උපයන ඔබට මේ සතිය යහපත් ආර්ථිකයක් පෙන්නුම් කරනවා. රැකියා ව්‍යාපාරවලද දියුණුවක් දකින්න පුළුවන්. ගෙවල් දොරවල් වල කටයුතුද සාර්ථක වෙනවා. පවුලේ අය සමග ගමන් බිමන් යෙදෙනවා. පවුලේ අය සමග තිබුණු අමනාපකම් දුරස් වීම අඩු වෙලා යනවා. ලෞකික ආශාවන් බලාපොරොත්තු වර්ධනය වන සතියක් බවත් පෙන්නුම් කරනවා. ඉගෙන ගන්නා දූ දරුවන්ටත් ඉගෙනීම් කටයුතු කරන විදේශ අධ්‍යාපනය ලබන දූ දරුවන්ටත් උසස් ඉගෙනීම් කෙරෙහි අවධානය වැඩි වෙනවා. විවිධ විෂයන් කෙරෙහි උනන්දුව වර්ධනය වෙනවා. විවාහ අපේක්ෂාවෙන් සිටින වෘශ්චික ලග්නෙමි ඔබට විවාහ යෝජනා ලැබෙන සතියක්. ප්‍රේම සම්බන්ධතා තහවුරු වෙනවා. ඔබගේ දියුණුවට ඉරිසියාකාර පුජ්‍යලයන්ගෙන් විවිධ බාධා මතුවන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න කියලා මතක් කරනවා. ලේ වෙසවීමෙන් ඇතිවන ලෙඩ අසනීප නිසා ශරීර සෞඛ්‍ය තරමක් දුර්වල කරන්න පුළුවන්. ඒ ගැනත් අවධානය යොමු කරන්න කියලා වෘශ්චික ලග්නෙමි ඔබට මතක් කරනවා. පොදුවේ වෘශ්චික ලග්නෙමි ඔබට බලපාන්නා වූ ග්‍රහාපල දුරු වී යහපත් වූ හෙට දවසකට අසිද ජ්‍යොතිෂ මැදුර සුබ ප්‍රාර්ථනා කරනවා. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති හතරවැන්නේ සඳු ලග්නයේ සෙනසුරු ධනස්ථානයේ වූ දෙවැන්නේ රාහු පස්වැන්නේ කුජ සතුරු ස්ථානයේ වූ හයවැන්නේ රවි බුධ සිකුරු කර්මස්ථානයේ වූ දහවැන්නේ ගෝචර වෙමින් ආරම්භ වෙන අලුත් සතිය ඔබට බලපාන්නේ කොහොමද කියලා දැන් බලමු. මේ සතිය ආරම්භයේදීම ඔබගේ සිතුවිලි යහපත් වන අතර කරුණාව මෛත්‍රිය පෙරදරි කරගෙන කාට හෝ උදව්වක් උපකාරයක් කිරීමේ බලාපොරොත්තුවෙන් ආරම්භ වෙන මේ සතිය ඔබට යහපත් ප්‍රතිඵල උදා කරනවා. ඒ වගේම ආදායම් මාර්ග වැඩි වෙනවා. රැකියා තනතුරු උසස් වීම බලාපොරොත්තු වුණා නම් ඒවා ඉටු කරගන්න පුළුවන්. උසස් අයගේ උදව් උපකාර ලබා ගන්න පුළුවන් වගේම කාන්තා පාර්ශවයෙන්ද උදව් උපකාර හිමිවන සතියක්. වියදම් පැත්තද තරමක් ඉහළ යන්න පුළුවන්. පවුලේ දූ දරුවන් වෙනුවෙන් ඒ වගේම යාන වාහන අලුත් වැඩියා කිරීම වැනි දේවල් වලින් අමතර මිල මුදල් වැය වෙන්න සිද්ධ වෙනවා. පවුලේ අයකු අසනීපව සිටියා නම් මේ සතිය සුවාතට හැරෙනවා. දුර බැහැර ඥාතීන් හිතවතුන් සමග සම්බන්ධතා අලුත් කරගන්න පුළුවන් වෙනවා. අලුතෙන් නිවාස ඉදිකිරීම, ගොඩනැගිලි ඉදිකිරීම වැනි දේවල් වලටත් යොමු වෙනවා. කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ කෙරෙහිද මේ සතියේ වැඩි අවධානයක් යොමු වන බව පෙන්නුම් කරනවා. පවුලේ දියුණුව වෙනුවෙන් අලුත් වැඩසටහන් නිර්මාණශීලී අදහස් ඇති කරන්න පුළුවන්. සතියේ මැද වන විට වියදම් පැත්ත ඉතා වැඩි වන බව පේනවා. කෙටි ගමන් බිමන් බහුල වන අතර එම ගමන් බිමන් නිරර්ථක ඒවා වෙන්නත් පුළුවන්. මානසික පසුතැවිලි වීම අධික වෙනවා වගේම නිදිවැරීම් ඇති කරන්න පුළුවන්. ධනු ලග්නෙමි ඔබ කාන්තාවක් නම් අලුත් රැකියා ව්‍යාපාර කෙරෙහි වැඩි අවධානයක් යොමු වන අතර ඔබගේ අදහස් ක්‍රියාත්මක කරන්න පුළුවන්. අවිවාහක අයගේ විවාහ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් වෙනවා. ඉගෙන ගන්නා දූ දරුවන්ටත් තරමක අලස උදාසීන ගති මතුවන අතර ඉගෙන ගන්නා දූ දරුවන්ටත් වරින් වර සෙම් අමාරු ඇති කරන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතා තහවුරු කරගන්න පුළුවන් වන අතර සතියන්තයේ මිතුරු මිතුරියන් සමග
විනෝද ගමන් වගේම සතුරු සාමීචී දෙන්නත් අවස්ථාව උදා වෙනවා. පොද්වේ ධනු ලග්නෙමි ඔබටත් ඇතිවෙන්නා වූ ග්‍රහාපල දුර්වි යහපත් වූ හෙට දවසකට අසිත ජ්‍යොතිෂ මැදිර සුබ ප්‍රාර්ථනා කරනවා. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබත් බලාගෙන ඉන්නේ මේ සතියේ පලාපල දැනගන්න. දැන් ඔබ ගැන කතා කරමු. මකර ලග්නෙමි ඔබ ගැන අවධානය යොමු කිරීමේදී ලග්නාධිපති සෙනසුරු ලග්නියම ගමන් කරමින් සෙනසුරුගේ ඒ රාශි කපලේ උදා කරන අතර ධනකාරක ගුරු තුන්වැන්නේද රාහු හතරවැන්නේද කුජ පස්වැන්නේද ගමන් කරනවා. ඒ වගේම සඳු වැයස්ථානය වූ දොළොස්වැන්නේ සහ රාවි සිකුරු බුධ පුණ්‍යස්ථානය වූ නමවැන්නේ ගෝචර වෙමින් ඇරඹෙන මෙම සතිය ආරම්භයේදීම තර්මක වියදම් සහිත සතියක් බව පෙන්නුම් කරනවා. කනගාටුදායක ආරංචි අහන ලැබෙන අතර අවිවේකී බවක් ඇති කරනවා. තරහ ගතිය නොලැස්සුම් ගතිය වරින් වර මතු කරනවා. වෙනදාට වඩා වෙහෙස මහන්සි වී මිල මුදල් හරි හම්බ කළ යුතු සතියක්. බලාපොරොත්තු කඩවීම නිසා සිතට කනගාටුදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මහන්සියේ තරමට ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. වැඩිපුර තරහ ගති ඇති කරනවා. ගෙවල් දොරවල් වල කටයුතු තරමක් අඩාල වෙන්න පුළුවන්. නමුත් ඔබ සමාජයේ ප්‍රසිද්ධියට පත් වෙනවා. සිතට කිසියම් බියක් දැනෙන්න පුළුවන්. සතියේ මැදවන විට වියදම් පැත්ත අඩු වී ආදායම් ඉහළ යන්න තිබෙන ඉඩකඩ වැඩි. විශේෂයෙන් ගැබිනි මව්වරුන් මේ කාලය තුළ සැලකිලිමත් විය යුතුයි. එවැගේම වෛද්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදිය යුතු වෙනවා. ආගමික කටයුතු කෙරෙහිද වැඩි නැඹුරුවක් දක්වන අතර වැඩිහිටි අය උසස් අය සමග සම්බන්ධතා වර්ධනය වන සතියක්. හදිසි අනතුරු වැටීම් තුවාලවීම් ඇතිවෙන්න පුළුවන් නිසා ඒ ගැනත් ඔබගේ අවධානය යොමු කරන්න. පොදුවේ මකර ලග්නෙමි ඔබට ඇතිවෙන්නා වූ සියලු ග්‍රහාපල දුර්වි යහපත් වූ හෙට දවසකට සිත ජ්‍යොතිෂයෙන් මැදිර සුබ ප්‍රාර්ථනා කරනවා. කුම්භ ලග්නය. සෙනසුරුට අයත් කුම්භ ලග්නෙමි ඔබගේ ග්‍රහචාර ගැන සලකා බලද්දී සතිය ආරම්භයේදී ලග්නාධිපති 12වැන්නේද සඳු 11වැන්නේද ගුරු දෙවැන්නේද කුජ හතරවැන්නේද රාහු තුන්වැන්නේද රවි බුධ සිකුරු බාධකස්ථානයේද ගෝචර වෙමින් තමයි මේ සතිය උදා වෙන්නේ. ඔබගේ දෛවයේ අනු මෙම සතිය තුල ආදාය මාර්ග ඉහළ නංවා ගන්න පුළුවන්. ලොතරැයි දිනුම් ඇදීම් වගේම ලැබෙන තිබූ ණය මුදලක් ලැබීමෙන්ද ස්වයං රැකියාවලද ව්‍යාපාර කර්මාන්ත වැනි නොඑක් අංශවලින් ඔබගේ අතමිට සරුවන සතියක් බව පේනවා. යහළු මිත්‍රයන්ගෙන් උදව් උපකාර ලබා ගන්නත් මේ සතිය තුළ පුළුවන්. ව්‍යාපාරවල නියුතු අයගේත් ආදායම් තත්ත්වය ඉහළ යනවා. හවුලේ කරන කටයුතු වලටත් මේ සතිය හොඳයි. නමුත් තවමත් සෙනසුරුගේ ඒ රාශි කපලයේ ගෙවමින් සිටින නිසා බලාපොරොත්තු නොවුණු ආකාරයේ පාළු ධනහානි ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. ඔබගේ ඉක්මන් බව, කෝපය, ආවේගය පාලනය කරගන්න. අලස, කම්මැලි ගති, නිදිමත ගති ස්වභාවයන් මතු කරන්න පුළුවන්. යාන වාහන අලුත් වැඩියක් ඉදීම් වලට යොමු වෙන්න ඉඩකඩ තිබෙනවා. ඔබට මේ සතිය තුළ භූමි ලාභද පෙන්නුම් කරනවා. රෝහල්ගත වීම, සල්ලි කර්ම ආදියටත් යොමු වෙන්න ඉඩකඩ පවතිනවා. දම් දේපල සම්බන්ධ ආරවුල් දුරදිග යන්න පුළුවන්. අනතුරු පදවි තානාන්තර අහිමි වෙන්න පුළුවන් වගේම නින්දා අපහාස අභූත චෝදනා ආදියෙන් ප්‍රවේශම් වෙන්න කියලත් මතක් කරනවා. පවුලේ සමගිය සමාදානය වර්ධනය වන අතර විදේශගත වීමේ අපේක්ෂාවන් සඵල කරගන්න පුළුවන්. මංගල යෝජනා තරම ප්‍රමාද වෙන්න පුළුවන්. දුරදිග නොසිතා කරන කටයුතු වලින් පාඩු ඇති වෙන්න ඉඩකඩ තිබෙනවා. සතියන්තයේ තරමක් විහෙසකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ගමන් බිමන්ද තරමක් වැඩි වන අතර පවුලේ සමගිය සමාදානය වර්ධනය වන අතර විදේශගත වීමේ අපේක්ෂාවන් සඵල කරගන්න පුළුවන්. මංගල යෝජනා තරම ප්‍රමාද වෙන්න පුළුවන්. දුරදිග නොසිතා කරන කටයුතු වලින් පාඩු ඇති වෙන්න පුළුවන්. සතියන්තයේ තරමක් විහෙසකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. සතියන්තයේ තරමක් විහෙසකාරී තත්ත්වයක් ඇති වෙන්නටද ඉඩකඩ පවතිනවා. ගමන් බිමන් තරමක් වැඩි වෙන අතර එවත් අයෙකුගේ හෝ ඥාති කෙනෙක්ගේ මරණයක් වැනි ශෝකජනක ආරංචියක් අසන්න ලැබෙනවා. ඉගෙන ගන්නා දූ දරුවන්ට මේ සතිය යහපත්. හදිසි අනතුරු වලට ඉඩකඩ පවතින නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. පොදුවේ කුම්භ ලග්නෙමි ඔබටත් ඇතිවන්නා වූ ග්‍රහාපල දුර්වි යහපත් වූ හෙට දවසකට අසිත ජ්‍යොතිෂයෙන් මැදිර සුබ ප්‍රාර්ථනා කරනවා. මීන ලග්නය. රාශි චක්‍රයේ අවසාන රාශිය මීන ලග්නයෙන් උපන් ඔබට සති ආරම්භයේදී ලග්නාධිපති ගුරු ලග්නයේම ගෝචර වන අතර සඳු 10වැන්නේද සෙනසුරු 11වැන්නේද කුජ තුන්වැන්නේද රවි බුධ සිකුරු හත්වැන්නේද ගෝචර වෙමින් ආරම්භ වෙන මේ අලුත් සතිය ඔබට කොහොමද කියලා බලමු. ඔබගේ ආර්ථිකය ගැන සලකා බැලීමේදී ඔබගේ ධනය වර්ධනය වන අතර ලැබීම් ඉහළ යනවා. ලොතරැයි සූදු වැනි දේවල් තුළින්ද ඔබට ජයග්‍රහණ ලබා දෙන සතියක්. සිතේ සතුට ප්‍රීතිය ඇති කරන අතර ගමේ ප්‍රදේශයේ රටේ ඔබගේ කීර්තිය නම පැතිරෙන්න පුළුවන්.
ප්‍රසිද්ධියටපත් වෙනවා. ඔබ තුල කලබලකාරී බවක් නැති නිසා විවේකීව ඔබගේ වැඩ කටයුතු කළමනාකරණය කරගන්න පුළුවන් වෙනවා. විවාහ ජීවිතයේද තිබුණු බාධක අවහිරතා දුරු වී පවුලේ සමගිය සමාදානෙ වැඩි වෙන්න පුළුවන්. ඥාතීන් හිතවතුන් සහෝදරාදීන් කලකට පසු මුණ ගැසෙන්න අවස්ථාව යෙදෙනවා. දේපල ඉඩකඩම් ලැබීමද පින්නුම් කරන සතියක්. ලැබීම් පැත්ත හොඳ වගේම වියදම්ද ඉහළ යන්න තිබෙන ඉඩකඩ වැඩි. ආවේග සීලී ගති පාලනය කරගන්න එවිට ඔබ ඇසුරු කරන අය අතරේ හොඳ හිත වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. විවාහ ජීවිතයේද සාර්ථක වෙනවා. තිබුණු ගැටලු निराකරණය කරගන්න පුළුවන්. පවුලේ දූ දරුවන් සමග දෙමව්පියන් සමග ලෙන්ගතුකම වැඩි කරනවා. රැකියා අපේක්ෂාවෙන් සිටි ඔබට රැකියා වරම් ලැබෙන අතර රැකී රක්ෂා ව්‍යාපාරවලද දියුණුවක් දකින්න පුළුවන්. ඉගෙන ගන්නා දූ දරුවන්ට යහපත් වන අතර ප්‍රේම සම්බන්ධතා විවාහ යෝජනා තහවුරු වෙනවා. මීන ලග්නයේ ඔබට මේ සතිය යහපත් ඵල වැඩි වශයෙන් උදා කරන බවක් තමයි පෙන්눔 කරන්නේ. පොද්වේ මීන ලග්නයේ ඔබට ඇතිවන්නා වූ සියලු ග්‍රහාපල දුරු වී යහපත් වූ හෙට දවසකට අසිත ජ්‍යෝතිෂයෙන් මැදිර සුබ ප්‍රාර්ථනා කරනවා. මහානුභාව සම්පන්න අස්විද සුවඳ දූපය පැරණි පුස්කොළ පොතකින් සුවගත් රත් හඳුන් දේවදාර සුවඳ කොට්ටන් මදුරු තලා රුක්මල් ඉරිවේරිය ඇතුළු ස්වභාවික ඖෂධ වර්ග 15ක් යොදා මල් බුලත් අටුවේ ජීවම් කරන ලද සුවඳ දුම් උදේ සවස ශරීරයට නිවසට වෙළඳ සැලට දුම් ඇල්ලීමෙන් ව්‍යාපාර දියුණුවට බුද්ධි වර්ධනයට අබුස්සමි ભેද දුරලීමට අමනුෂ්‍ය දෝෂ දුරලීමට ඊතා අනර්ගයි. නිවසට සිරිකත කැන්දන අස්විද සුවඳ දූපය නිවසටම ගෙන්වා ගැනීමට තිරයේ දිස්වන WhatsApp අංකයට නම සහ ලිපිණය දුරකථන අංකය WhatsApp කරන්න. මෙන්න මේ ආකාරයට 2022 ඔක්තෝබර් මාසයේ 2 වෙනිදා ඉඳලා 8 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල වෙන වෙනම ඉදිරිපත් කළා. ඔබගේ පෞද්ගලික කේන්ද්‍රයේ ග්‍රහ තත්වය ගෙවන මහදසා අන්තර්දසා අනුව මෙම පලාපල තරමක් වෙනස් වෙන්න පුළුවන්. මෙම පලාපල ජීවිතයට ලං කරගෙන බැහැර කළ යුතු දේ බැහැර කරමින් ලං කරගත යුතු දේ ලං කර ගනිමින් ජීවිතයේ මනා ලෙස කළමනාකරණය කරගන්න ඔබට මේ වීඩියෝ එක අත්වැලක් වේවි. එහෙමනම් වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් යෝජනා කමෙන්ට් කරන්න. තවමත් අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එකත් ක්ලික් කරන්න. එහෙමනම් අදට සමු ගන්නවා. නැවත මේ වගේ වැඩසටහනකින් හමු වෙනතුරු ඔබට තෙරුවන් සරණයි. ස්තුතියි.